මගේ නම සුබසිංහ ගමගේ ගුණදාස 74යි. ඉපදුනේ 1947 අප්‍රේල් 8 වෙනිදා. පන් ගම මාතර කඹුරු පිටිය. කොළඹට සෙන්දුනේ අපේ නැන්ද කෙනෙක් හිටියා මේ කොළඹ වැල්ලවත්. පස්සේ ආ උගන්නලා මේ ගන්නම් කියලා එයාලා කොළඹ එක්කගෙන ආවා. ඒකට අවුරුදු 9 වෙලා නැහැ එනකොට. ඉතින් ඔවෙනින් වතේම හිටියා හැබැයි හොඳ මිනිස්සු. ඒක අල්කෝ මට හරි ආදරේ. ලොකුම ඉන්න ගමන් මේ හන්දිගානේ සංගීත සම්දර්ශන නාට්‍ය වෙසක් වලට පෙන්නනවානේ ඒ කාලේ. ඒ පෙන්නලා ඉවර වුණාම මේ කොළු සටන් චීනාඩි සටන් ගරන අන්තිමට රැ වෙනවා. ඒ වැල්ලවත්තේ පටාචාර තොරණ මම මතක හිටියට දිනවන 60 ගණන් වල කොහමද. ඒ තොරණ ඒකයි ඒ අවුරුද්දේ හොඟාපු හොඳම තොරණ. තොරණ ගලවන දවසේ ඔන්න තිබුණා සටන් කළා. සෙලම්බඩි කියලා කියන්නේ ඒ කාලේ සෙලම්බඩි චීනාඩි ඔක්කොම තිබුණා. අපි ගිහලා කොහොමද බලාගෙන ඉන්නේ තේරුණා එතන ඉන්නේ. ආ ලොකු ලොකු අර ගුරුවරුන්ට නමස්කාර කළා. බැඳලා ඉතින් පටන් ගන්නවා ඒ අතරතුරේ එක එක ගුරුවරුන්ගේ ගෝලියෝ ගෝලියෝ දම්මලා සටන් කරනවා එක එක ඉතින් එහෙමම එක එක්කෙනා ඒ ඇවිල්ලා ඉන්න ගුරුවරුන්ගේ ගෝලියෝ දම්මලා පොළු වලින් පොළුට අතින් පයින් කරන ඒවා යන කරනවා පමණක් ගුරුවරු සෙල්ලම් පමණක් කට්ටි සෙල්ලම් කරන ගුරුවරු සෙල්ලම් කළා ඒ මිනිහෝනේ ඒ කාන්දේ අර ඒ කාලේ ඉතින් තෑගි දෙනවා එතන එහෙමයි ඒව කරන්නේ ඒ කාලේ ඇත්තම ලංකාවේ හිටපු චණ්ඩි ඉන්න ප්‍රදේශවල චණ්ඩි තමයි ඒවා කාර්ය කරන්න ගෙන්නන්නේ. හැබැයි මේ මිනිස්සු චණ්ඩි නෙවෙයි මේ පොලිසෙල්ලම් කරන අය චණ්ඩි තමයි ගෙන්නන්නේ. සිංහල චණ්ඩි. අර මිනිස්සු ඔක්කොම දෙමළ මිනිස්සු. හැබැයි යාළගේ ඉගෙනගත්ත සිංහල කටි ඉන්නවා. ගෝලෙ. ඒ උගන්න අපේ හැම කෙනාම මම දැනුවත්ත දෙමළ අය. සියලු දෙනාම කල්ලාතුන්. කල්ලාතුන් කියන්නේ ඉන්දියාවෙන් හොරෙන් ආපු කට්ටිය. පැනලා. යාපනයේ අලෙමන්නාරමෙන් ලංකාවට පැනලා ආපු කට්ටිය ඔක්කොම. ඔක්කොම කල්ලාතුන්. බාගලට ওই චණ්ඩිත් ඉගෙනගෙන තින්නේ යාළගෙන් තමයි. මෙවලායෙන් තමයි. ඒක නේ කාණ්ඩ ගෙන්නන්නේ කල්ලි තින කාර්යය මගුල් ගෙවක් කරපුවම මගුල් ගෙවලවත් කරනවා. චීනඩි සෙල්ලම් කරනවා ඔලු සෙල්ලම් කරනවා. ඉතින් ඒ අතරතුරේ ඉතින් මට ඉතින් මේ මතින් බලලා දැකලා යාළුවත් එක්ක ගිහිල්ලා මට ආසයි හිතුණා ඉගෙන ගන්න. අපේ යාළුවෙක් ඉගෙන ගන්නවා කියලා ආරංචි වුණා මේ පොළු සෙල්ලම්. කල්යාණ ස්පෝර්ට් ක්ලබ් එකේ පිට්ටනිය. එයාට කියන්නේ කෝට්ටේ වාත්තියාර කියලා. ඒ කියන්නේ මේ කෝට්ටේ මේක මෙහෙ නෙවෙයි ඉන්දියාවේ. මේ එකක් එන්නේ. ඒක අපේ කෝට්ටේ හිටියේ නැහැ. කෝට්ටේ වාත්තියාර කියලා තමයි එයාට නම් අනුමෙ දෙන්නේ. හොඳ උස දෙයදාරි පුජ්‍යලේ. බලන්න ගියාම මේ යාළුවම මේ වාත්තියාරට කිව්වා මේ මගේ යාළුවෙක් මට ඉගෙන ගන්න ආසයි. උගන්නන්න කියලා. ඊපස්සේ මට එයා කියලා දුන්නා ටිකක්. පොළු සෙල්ලම් පොඩ්ඩක් එක දෙක තුන අතර මම ඕම කියනවා. මං ඊට පස්සේ කිව්වා හැබැයි මම මේ පොළු හොයන්න එපා ඒ ගහගන්න යනකොට මට බෑ කියලා නිකන්. අපි හෙව්වා ඒ සැරේ අතින් පයින් උගන්නන්න කවුද ඉන්නේ කියලා. උගන්නන ඕමෝම ඉන්නකොට තමයි අපිට හම්බුනේ සෙල්ලම් වාත්තියාර කියලා එක්කෙනෙක් දෙමඩකොඩ. එයා දෙමඩකොඩ හිටියේ. එයා රැකියාවක් කරුවේ සයිබර් කඩේ කුක් කෙනෙක්. එයා හම්බෙලා එත් එක්ක කතා කළා අපි යා කැමති කරගෙන යා අපිට අර වගේම දෙකක් අපිට කියලා දුන්නා. කියලා දීලා ඊට පස්සේ කිව්වා හොඳයි ඔයාලා පූජාවක් තියමුකෝ. ඉතින් පූජාවක් තිබ්බා. එයා චීනඩි කියන්නේ. විතර යනකොට මට අතල ඉස්සලා ගියා ඉස්සලා ගියා මට මෙතනින් පැන්නා ඊට පස්සේ තව ගුරුවරෙක් හිටියා මේ දෙමළ එක්කෙනේ මාඩසාමි කියලා මාඩසාමි කෙරළි එයා ළඟට මම එක්ක ගිහිල්ලා ටැග් ගාලා තාත්තිය පොල් බැද්දා බැදලා බැදලා මම කරන රන්වන් පාට වෙනකොට අර පොට් මේස් බැනීමකට දාලා මේක කළා මේක හරි ගස්සලා තැව්වා හොඳට තවලා තවලා එයා ඊට පස්සේ බේත් දෙල්ලා ගියා ඉතින් ඕකෙන් මාසෙක් තර යනකොට අර කැක්ම වේදන ඔක්කොම අඩු වුණා. ඊට පස්සේ එයාගෙන් ඉගෙනගෙන ඉන්නකොට ඉතින් ප්‍රශ්න ආවා. මොකද අපිට වෙන වෙන යාළුවෝ ඇවිල්ලා මේක උගන්වන්න කියලා එයාට කරදර කෙරුවා. එයා ඒක නිසා AI කාලයට උගන්වන්න බැහැ කියලා කෙලින්ම ප්‍රතික්ෂේප කෙරුවා. එයා ඊට පස්සේ කිව්වා උගන්වන්න බැහැ මේ ප්‍රශ්න උඩ. ඊට පස්සේ ආවා මම මේක නවත්තම මෙහෙමයි කියලා. ඊට පස්සේ අපිට හම්බ වුණා
තය වාත්‍යා. එයා හිටියේ සරණං කරපාරේ දෙවිවල. එයා ළඟට ගිහිලා එයා ඉස්තර කිව්වා. එතකොට හා කියලා එයා ඉතින් අපිට එකක් දෙකක් කියලා දුන්නා. එයාත් ගෙදර දොරක ඉස්සරහ අර වගේම පූජාවක් තිබ්බා. කියලා එයාත් කිව්වා කිසි කෙනෙකුට ගන්න බෑ මේ පාවිච්චි කරන්න බෑ. මේවා හරි වටින දේවල්. මේ ඔයාලා මොනවා හරි වැරද්දක් කිව්වොත් අපේ පවුල් වලට තමයි හැම ගාන්නේ. මේ යාකින් ඉගෙනගෙන ඉන්නවට පස්සේ එයා කිව්වා වෙනස් ක්‍රමයකට උගන්නන කෙනෙක් ඉන්නවා ගුරු සාමි කියලා කෙනෙක් ඉන්නවා මම බෙලික් කඩි හදනවා ඒ ආව වෙනම කියලා අපි යනකොට අපිට කිව්වා එයා ගුරු කර ගන්නවා එන්න ලාගෙන අට හොඳට කීකරුව ඉන්න දන්න දන්න හැමෝම කිව්වා තාට මේ වේව ඉන්න පැය හොඳට කීකරුවට හරි ආදරේ කොහම ගන්න පුළුවන් එයාගේ බොක්ක තියෙන ඒවත් ගන්න පුළුවන් එයාට ඊට පස්සේ එයාගේ අනිත් ස්ථාන වලට අපි යන්න ගියා ගිහිල්ලා ඒ ට්‍රැවල් ගෝලයන් අතට දීලා ඒ කනත් අපි මේව කරගෙන හොඳට ඉගෙනගෙන හිටියා තව හම්බ වුණා අපේ ඩෑනියෙල් වාත්තියාර කියලා කෙනෙක්. එයා ළඟට ගිහිල්ලා යත් එක්ක කතා බහ කරුවම එයා කිව්වා මම උගන්නන්නම් ඔය ඉගෙන ගන්න කට්ටිය හොඳයි. එයාලගේ ඉගෙනගෙන එන්න. අන්තිම එක මම කියලා දෙන්න. අන්තිම පොල්ල ඉගෙන ගත්තද කියලා දැනගන්න පුළුවන් පොළු දෙක කරකවන්න ඕන. තනි පොල්ලත් කරකවන්න ඕන. එයා කිව්වා අපේ ඉන්දියාවේ නම් අපි කරන්නේ මේ පොලිසෙල්ලම් පාස් කරන එක්කෙනා පාස් කරන්නේ මුළු දෙකයි කරගන වෙලාට වටේ ඉඳගෙන කට්ටිය කරුංක වලින් ගහනවා ඔයාට කරුංක එකක්වත් එයාගේ ළඟ වැටෙන්න බැහැලු මම විශ්වෙන්න ඕන එයාගේ කකුල් දෙක ළඟ ඉඳලා අඩියක් එහා වැටුණාට කමන්නේ නැහැ එතකොට ඒ තමයි එයා හරි ගුරුවරේ ඊට පස්සේ තමයි එයාට ගුරුවර කම දෙන්න වාත්තියාරගෙනුයි මුත්තය වාත්තියාරගෙනුයි ගුරු සාමිගෙනුයි කොට්ටේ වාත්තියාරගෙනුයි දොරේ රාජගෙනුයි කල්දේරා එයාගෙනුත් හයක් ඉගෙන ගත්තා මම හිතන හැටියට ඔය කට්ටියගෙන්ම 62කට එහා ඉගෙන ගත්තා ඇත්ත වශයෙන් ඒ ඉගෙන ගත්තේ ගෙදරට හොරේ ඉතින් කොහමයි තියෙන්නේ පොඩි පොඩි දේවල් පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ සීනඩි තමයි ඔක්කොම සාමාන්‍යයෙන් ඉතින් අපිට ගන්න තිබුණ දේවල් තව ඉදිරියේදී තිබුණා ඉතින් ගන්න බැරි වුණා මේ මිනිස්සු ඔක්කොම ඉන්දියාවට පැටගුවානේ අපේම මිනිස්සු ඒම මිනිසුන් ඉන්දියාවට පැටවුවා මේ මිනිසුන්. කොම්පැනි විදිය පෙරහරක් තිබුණා අදටත් තියෙනවා මං හිතන්නේ. අවුරුද්දකට සැරයක් පෙරහරක් ඒ කියන්නේ කතරගම රියෝ අරගෙන වොක්සෝල් වීදියෙන් ගිහිල්ලා ඉබ්බන් වල ආන්දිය ඇවිල්ලා යුනියන් ප්ලේස් එකෙන් ඇවිල්ලා රියෝ හෝල් එක ළඟින් මෙහෙම දාලා මේ වෙනවා. ඒ අතරතුරේ අපි තමයි හැරහැර ඉස්සෙල්ල යන්නේ පොලු සෙල්ලම් චීනට යන්නේ. ලංකාවේ ඉන්න ඔක්කොම වාත්තියරලා එනවා. දෙමළ වාත්තියාරලා ඇත්තම කියනවා ඔක්කොම දෙමළ. ඊට පස්සේ තමයි අනිත් ඔක්කොම එන්නේ. අපි ඒ කාලේ 70 ගණන් වල දිගටම තිබුණා. ඊට පස්සේ ඔය රටේ රස්න තිබුණානේ ඊට පස්සේ තිබුණාද නැද්ද කියලා ඉතින් හොයන ඊට පස්සේ අපි ගියේ නැහැ. නිල ශාස්ත්‍රයේ මේමයි. ඔක්කොම කියලා තිබුණා. අපිට දීලා තියෙනවා ෂොට් පජ. මේ ෂොට් වල තමයි නිලේ තියෙන්නේ. අල්ලනේව නෙවෙයි. අල්ලනේම අපේ ගුත්සන් වලත් අල්ලලා වාඩි කරනේම තිබුණා යාළුවා. ඊට පස්සේ යා ගහන ෂොට් දුන්න මේ ෂොට් ගහන්න එපා මේක ගැහුවොත් මෙන්න මේක වෙන්නේ. යා ළඟ තියෙනවා එක ෂොට් එකක් අපිට මේක දුන්නේ නැහැ. මේකෙන් පුළුවන් පෑ 72ක් ඇතුළතදී මැරෙන්න ගහන. අනිත් අපි අපිට කියලා දීපුවා දවස් 7යි 21යි මාස 3යි මැරෙනවා. ඒක ඒකාන්ත බුත් වෙන්නේ නැහැ. ඒ කාලේ මැරෙනවා. ඒක නිසා මේව පාවිච්චි කරන්න එපා. කාට හරි ගහනවනම් ගහන්නේ අමන්ට යම් කිසි මරණයකින් ගැලවෙන්න බැරි අවස්ථාවක් ආවොත් ඒ වෙලාවට තමයි මේවා පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් පාවිච්චි කරන්න එපා. චීන හිටියා එක අපි පොඩි කාලේ එකම චීනෙක්වත් නැහැ චීන අඩි ඉගෙනගෙන. ඒ කියන්නේ චෙන්නයි වල ඉක්කෙන තමයිලු මේ ලංකාවට ඉස්සෙල්ලම අරගෙන ආවේ.
ඊට පස්සේ ඔක චෙන්නයි අඩි උනාලු ඊට පස්සේ චෙන්නයි අඩි තමයි චීන අඩි උනා කියලා කියන්නේ ලංකාවේ දෙමළ මිනිස්සු සිංහල මිනිසුන්ගෙන් ඉගෙන ගත්තේ නැහැ සිංහල මිනිස්සු දෙමළ මිනිසුන්ගෙන් ඉගෙන ගත්ත එක තමයි මම දන්න තරමට හැමෝම දන්න ලංකාවේ හිටපු හොඳම චන්දි හන්දි හන්දි ගානේ ගමක් ගමක් ගානේ හිටපු චන්දින්ගෙන් ඔහලා බලන්න ඉගෙන ගත්තේ එය අය දෙමළ මිනිස්සු 57 ඉඳලා කිසිම දෙයක් තිබුණේ නැහැ අංගම්පොර තියා ලංකාවේ සටන් ක්‍රමයක් තිබුණේ නැහැ අපි දන්න ක්‍රමයට ලංකාවේ සටන් ක්‍රමයක් ඔයෙත පොද ලංකාවේ හිටපු චණ්ඩි අපි දන්නයි කාලේ චොප්පේ චොප්පේ චීනඩි මේ එතකොට මේ අලුත් කඩේ පාල එයා චීනඩි අලුත් කඩේ පාලගේ මල්ලි එයා චීනඩි මදා විසෝමේ චීනඩි විපුල ස්ටීනඩි එතකොට දෙයිවල ගාමිණි මොන්සියකගේ සහෝදරයෝ නා පොඩ්‍රාලාමි පොඩ්‍රාලාමිගේ ඒ සහෝදරයෙක් තව එක්කෙනෙක් චකසරි කියලා එයාන චීනඩි එතකොට ගාමිණි පොන්සේකට උගන්වලා තියෙන්නේ චීනඩි. යාපෙන් يعني දෙමළ එක්කෙනෙක් ගෙන්නලා ගාමිණි පොන්සේකගේ තාත්තා එයාට රෙස්ලිං උගන්වලා තියලා තිබිලා. තාත්තා රෙස්ලිං උගන්වලා තියලා තියෙනවා. එතකොට ඊට අමතරව එයා සෙන්ට් ටොමස් එකේ ඉගෙනගෙන තියෙනවා. රෙස්ලිං ටික. ගාමිණි පොන්සේක. ඊපස්සේ දෙමළ එක්කෙනෙක් ඉන්දියාවේ කෙනෙක් මෙහෙ හිටියේ කොළඹ ඉඳලා තියෙන යාව ගෙන්නලා එයා මේ උගන්වලා තියෙන ගාමිණි පොන්සේකට පොඩි රාලාමිටයි චීනඩි. අනිත් එක්කෙනා මගේ මට නම් මතක නැහැ. එයාගේ සහෝදරයාගේ පුතාට දෙකන්ට ඔක්කොම චණ්ඩි අංගම්පොර කියලා චීනඩි විකෘති කළා තියෙනවා. ඒ කියන්නේ ඒ ශිල්පේ ඒ විදිහට තියෙන්න ඕනේ නේ. අනුන්ගේ ශිල්පය තමන්ගේ කරගැනීම හොඳ නැහැ. දඩු මස් මානෙන් පස්සේ මෙහෙම එකක් තිබුණා කියලා අපි දන්නේ. අංගම්පොර කියලා ලංකාවේ තිබුණා කියලා. හැබැයි අපි අහලා තියෙන සටන් ක්‍රම සිංහල රජගොල්ලන්ට තිබුණා ඒ මොකද්ද කියලා අපි දන්නේ. අංගම්පොර කියලා අපිට හොයන්නේ දැන් අංගම්පොර ගැන දැනගෙන ඉඳී නේ. හැබැයි අපි හෙව්වා ලංකාවේ බීවෙච්ච සෙල්ලමක් මොනාරි තියනවද කියලා. හම්බුන්නේ තම කියනවනම් අපිට මේ ලංකාවේ එතකොට මේ සටන් ක්‍රමයට ඇරෙන්න අමතුවෙන් තිබුණේ රෙස්ලින් විතරයි. අතරතුරේ මේ තිබුණ කරාටි කවුද මේ ලිවර. ලිවරගේ කරාටි තිබුණා. අපි කරාටි ඉගෙන ගත්ත ගුටි කනවා අපි දැකලා තියෙනවා. ලිවරගෙන් කරාටි ඉගෙනගෙන ගෝරි වලට ගිහිල්ලා ගුටි කනවා දැකලා තියෙනවා. ඒක නිසා අපි ඒව අසේ ලෙව්වේ නැහැ. කෙනෙක් මට ගැපුවා ගැහුවා යාට රාමගේ තින් ඇල්ලුවා දුන්න යාට ඇලමිට බාර අර එක්කෙනෙක් කාව හෝ යාට හරි මයින් පාර ගහලා යාට යා මේ පැත්තේ යා මේ පැත්තෙන් එනකොට මේක දෙන්න ඕන අන් දෙක ඇහෙන්න තියෙන්නේ හරි මං ගහන්නේ අම්බේ ගහින් නැති වෙන දුපු ගම මම අඳු පොන්න ඊට පස්සේ ඇදලා අරගෙන මේ ෂොට් එක රාවණ රජුරෝගේ මේ අංගම්පොර තිබුණයි කියලා කියන්නේ ඒ කාලේ රාවණ රජුරෝ ගැන කියපු විදියට නෙවෙයි දැන් ඉන්න මිනිස්සු රාවණ රජුරෝ ගැන එක එක කෙනා කියන්නේ මම කියන්නේ රාවණ රජුරෝ ගැනුයි කියලා මට ඒක දන්නේ නැතුව කියන හැබැයි ඒ කාලේ සටන් කලාවක් තිබුණා හැබැයි මේ මිනිස්සු මේ අංගම්පොර කියලා දාගත්තට ඒක අංගම්පොර කියලා ඒකත් මම පිළිගන්නේ නැහැ ඒ කාලේ ඒ භාෂාව ඒ ඒ අයගේ මේ එකයි දකින්නකොට මේ අංගම්පොර වෙන්න බෑ. එතකොට එකට වෙන නමක් තිබෙන්න ඕන. මොකද මේ චීනඩි ඉගෙනගෙන චීනඩි පෙන්නනකොට රාවණ රජුරන්ගේ ඒවා කියලා අපිට ඉතින් අහන්න වෙනවා මේ රාවණ රජුරු චීනඩිකාරයෙක්ද කියලා. එතකොට එහෙමනම් රාවණ රජුරුත් ඉඳගෙන ඇවිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ සීතාව ගන්න කියලා ඉන්දියාවේ. අංගම්පොර උගන්වනවා නම් අංගම්පොර හරියට හොයාගෙන රාවණ රජුරු හිටපු කාලේ ඒවා උගන්වන්න ඒක ඉතින් පරිත්‍යාග නැහැ. මේ දකුණු ඉන්දියාවේ මලයාලම් මිනිස්සු ගෙන ආපු මේ සටන් ක්‍රමේ රාවණ රජුරන්ගේ කියන එකට ලැජ්ජයි. රජුරන්ටත් ලැජ්ජයි සිංහල මිනිසුන්ටත් ලැජ්ජයි. ඇත්ත කතන්දරේ ඒක අපි ඇත්ත ඇති හැටි දකින්න බෑ. දකුණු ඉන්දියාවේ එම් ජී රාමචන්ද්‍රන්, රංජන්, ආනන්දන් එතකොට ඔය කණිත් එකන කවුද මේ සිවාජි ගණේෂන්ලා එයාලා සටන් කාරෝ ඒ ඔක්කොම චීනඩි මේ අපි ලංකාවේ අපිට උගන්වපු පොලිසෙල්ලන් තමයි ඒකන්නේ පොලිසෙල්ලන් වල තියෙන්නේ. පිච්චර් වල ඕනනම් අරන් බලන්න. Thank you.
මට උගන්නපු විදිහට මම හොයන්නේ කලබලකාරී නැති එහෙම අය තමයි මං හොයන්නේ. ඉතින් මගෙන් කීප දෙනෙක් ඉගෙන ගත්තා. 1 2 3 ඉගෙන ගන්නකොට ඡන්ඩි බවට පත් වෙනවා කියන දේ අහන්න. ඉතින් මං ඒ වගේ නවත්තලා දාලා තියෙන්නේ. ග වෙහසන්න මහන්සි වෙන්න කැමති නැහැ නේ දැන් ඉන්න ළමයි. ගුටි කන්න ගන්නතෝ ඉගෙන ගන්න බෑ නේ කොයිම සටනක්වත්. ඉගෙන ගන්න තියෙන්නේ ගුටි කාලා. ඉතින් යාගන්න ඉච්චෙන් දාලා කරාටු කරලා එතෙම. අපි එහෙම නෙවෙයි අපිට ඉගෙනනවා. පොළවේ ඉගෙනනවා. ඉතින් කොන්ක්‍රීට් උඩේ ඉගෙනනවා. වැල්ලට ගිහිල්ලා අපිට ඉගෙනනවා. වතුරට ගෙනිහිල්ලා අපිට ඉගෙනනවා. ඉතින් එහෙම නැතු මේ ගුටි නොකා මහන්සි නොවි කාලය නාස්තිනකොට ඉගෙන ගන්න බෑ. මට සාමාන්‍යයෙන් මේ ඕන කෙනෙකුට උගන්වන්න පුළුවන්. සටන් කරන්න ඉතින් මගේ ඇගේ මේ විකේ හැටියට මේ කාලේ ජව සම්පන්න පුද්ගලොත් එක මට සටන් කරන්න බෑ. මම ඉතින් උත්සාහ කරනවා හොඳ අය තෝරලා උගන්වන්න. ඉතින් ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ගුටි කන්නේ නැතුව මේ චීන අඩි ඉගෙන ගන්න බෑ. චීන අඩි ඉගෙන ගන්න බෑ ගුටි කන්නේ නැතුව. චීන අඩි නිකන් කියලා දීලා බෑ හරි ගුරුවරෙක් නම් ප්‍රැක්ටිකල් කරන්නම ඕන. ඒත් කතාව ඒකයි. ඉතින් මම මේ ඉගෙන ගත්ත දේවල් අනවශ්‍ය විදියට පාවිච්චි කරපු නැති නිසා තමයි මම අද ඉන්නේ මේවා.